මේ රටේ අධිකරණය නීතිය භාරව ඉන්න නීතිය සම්පූර්ණ දන්න විශේෂයෙන්ම ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන විජේදාස රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක් ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණේ සමාජිකත්වය අරගෙන පොත් ජනපෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කාලෙම විශේෂයෙන්ම ආණ්ඩුවේ අමාත්‍ය ධූරයකුත් ලබන කාල සීමාව තුල දරණ කාල සීමාව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමෙක් ඇතුළතදී ප්‍රකාශයක් කරනවා මීට මාසයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අරගත් විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ සභාවට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට මම හිතන අපි කාටත් වඩා හොඳට නීතිය දන්න විජේදාස රාජපක්ෂ මැතිතුමාට තේරෙනවා ඇති මේකේ තියෙන නීතිය සහ අවිනීතිය මොකක්ද කියන එක. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව සහ අපේ පක්ෂයේ නීති රීති අනුව මම විශ්වාස කරන දේ මම දන්න දේ තමයි අපේ පක්ෂ සමාජිකයෙකු තව පක්ෂක සමාජිකත්වයේ ගන්න සැනින් අපේ පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් වෙනුයි. ඒ නිසා ඒ තර්කයේ තුල පෞගිය කාලේ අධිකරණ තීන්දුව ගණනාවක් වෙලා මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධූරය පිළිබඳවත් ප්‍රශ්න ගණනාවක් ආවා. ඒ සම්බන්ධව මම අද මේ උදෑසන මේ වෙනතෙක් නම් අපි පක්ෂයක් විදිහට කණ්ඩායමක් විදිහට සාකච්ඡා කළ නැහැ, තොරතුරු මට ආවෙත් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා අද දවසේ ඇතුළත පක්ෂයේ මහලේකම්තුමා සහ ඒ විනය බාර කණ්ඩායම එකතු වෙලා අද දවසේ සාකච්ඡා කරයි කියලා. හැබැයි බැලූ බැල්මට පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට, ලාබාල මන්ත්‍රීවරයෙක් විදිහට මට පේනවා මේක ඉතාම පැහැදිලිව කරලා තියෙන වැරැද්දක්. අපේ පක්ෂයේ සමාජිකත්වය අරගෙන අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ පක්ෂයේ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් අරගෙන විපක්ෂයේ නියෝජනය කරන තවත් පක්ෂයකට ගිහිල්ලා ඉවරලා ඒකේ සභාපති ධූරයම ලබා ගැනීම විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමාගේ පක්ෂ සමාජිකත්වය තහනම් වීම හරහා මන්ත්‍රී ධූරයත් තහනම් වීමටම අවශ්‍ය කරුණු කාරණා සූදානම් වෙලා මේ වෙලාවේ තියෙන්නේ කියන කාරණාව තමයි මට නම් හැඟෙන්නේ. හැබැයි ඒකට මොන විදිහට විජේදාස රාජපක්ෂ මැතිතුමා මූණ දෙන්න බලාගෙන මේ තීරණය ගත්තද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම තමයි මම දැක්ක එතුමා කියලා තියෙනවා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න එතුමාට ආරාධනා තියෙනවා. එමුණොත් එතුමා ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඕනෑම පක්ෂයකට බැඳිලා ඕනෑම පක්ෂයක ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ සමාජිකත්වයෙන් ඉවත් වුණා නම් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ එතුමා සමග කතා කරන එක නවත්වනවා වගේම එතුමාට තියෙන අයිතිවාසිකම් නතර කරන එකත් හොඳයි කියලා තමයි මගේ විශ්වාසය.